මේ නිවට මර්ධනයට අපි බය වෙන්නේ නැහැ. අපි ලෑස්ති මේ රටේ පොදු ජනතාවත් සමග අකණ්ඩව මේ අරගලය අකණ්ඩව මහා පාරට ගේන්න. Bill ගෙවන්න බීලොඩ් කරන්න සල්ලියවන් ඕන දෙයකට just pay in app එකක් එක්ක life එක easy කරගන්න. ජන අරගල ව්‍යාපාරය පසුගිය 20 වෙනිදා පැවැත් වූ විරෝධතාව අතරතුර අත්නඟුට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරකලේ කම්දුමින්ද නාගමෝ මහතා ඇතුළු තුන් දෙනෙකු අප්‍රේල් 3 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාරගත කළ සෙසු දෙදෙනා වන්නේ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ හිටපු කැඳුම්කරු රත්කරව් වේ ජිනලතන හිමි සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳුම්කරු ලහිරු වීරසේකර මහතායි. එහිදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් සැකකරුවන් 5 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් තිලනගමුගේ මහතා නියෝග කළා. නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයේ නිල සිටියේ උද්ඝෝෂණය අතරතුර රූපවාහිනී මාධ්‍යවල ප්‍රචාරය වූ දර්ශන විමර්ශන සඳහා අවශ්‍ය බවයි. ජන අරගල ව්‍යාපාරය කොළඹ කොටුවේ පැවැත් වූ විරෝධතාව අතරතුර 33 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර යූත් ෆෝර් චේන්ජ් සංවිධානය අද බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පළ අසල විරෝධතාවක නිරත වුණා. ඔවුන් එල්ලා සිටියේ අනීතික ලෙස අතුරංගුඩ ගැනීම හා මර්ධනය වහ නවත්වන ලෙසයි. දෙවන්ත මර්ධනයක් එල්ල කරා. සමහර සහෝදරවරු පාරේ ඇදගෙන ගිහිල්ලා අමානුෂික විදිහට පාර දීලා 33කට වැඩි ප්‍රමාණයක් අතුරංගුඩ ගත්තා. මේ වෙද්දිත් යූත් ෆෝර් චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සහෝදරය ඇතුළු ක්‍රියාකාරීන් කීප දෙනෙක් අදත් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මේ නිවට මර්ධනයට අපි බය වෙන්නේ නැහැ. අපි ලෑස්ති මේ රටේ පොදු ජනතාවත් සමග අකණ්ඩව තරුණයෝ හැමෝම එකතු කරමින් මේ අරගලය අකණ්ඩව මහා පාරට ගේන්න.